नव व्यवस्था केटुंपतक केटुंपत करुण लबहो केरमिन तिबियति सह रटक एक नीति अक्यन संकल्पेट अदालव नीति केटुंपतक सकस्वी तिबियति इक्रटको एक नीति अक संदहो जनाधिपति कार्य साधक बलकाय पत्करुण लबीमट हेतुव कवरेति मुकद एक रटक एक नीति अकट अदालवेन परिधि व्यवस्थाव सकस करमिन तिबिनो अधिकरण अमात्यांश विसिन केटुंपत सकस करमिन तिबिनो इट अमतरव जनाधिपतिवरया विसिन नव कार्यसाधक बलकाय पत्करण हेतु कवरेत एम कार्यसाधक बलकाय सभापतिवरया सभापतिवरया सा सामाजिकया पत्किरीमिति कवर निर्णायक सलकिलट गणु लभुवेत उदाहरी वेदगत एक रटक खा एक नीति पिलबल संकल्पेत मम हितनवा अपे रटे विविध जनकांडाय मिन्न निसा एगोलु अतर विविध कुकुसा विविध गटकलु कार्य तत्व के पिलबल तिबेनो एसे नाम ඒ සභාපති ධූරය සහ එම මණ්ඩලය මේ සීල දනාගෙම විශ්වාසය දිනාගත හැකි මට්ටමේ එකක් විය යුතු තිබුණා. එහෙමනම් එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා සහ සමාජිකයන් පත් කිරීමේදී මොකද්ද සැලකිල්ලට භාජනය කරන්නේ? එහෙම නැතුව යම් ජන කොට්ටාසයක් ඉලක්ක කොට එල්ල කරන ප්‍රහාරයන්ද යම් ජන කොට්ටාසයට හිංසාවන් ලෙස කටයුතු කිරීමද නිර්ණායකයි කියලා ගරු අගමැතිතුමා පැහැදිලි කරාවි. පසුගිය කාලේ ජාතිවාදී සහ අනෙකුත් ජන කොටස් පිළිබඳව සැකය වර්ධනය කළ පුද්ගලයන් මෙවැනි කමිටුවකට පත්කරුන් ලැබීමෙන් අපේක්ෂිත අරමුණු කවරේද? ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමා මේ පිළිබඳව පිළිතුරු ලබා දීවි මා බලාපොරොත්තු වෙනවා. ඊතකී කමිටුවේ ආදි භාරය වන්නේ රටට සුසු නව අනුකූල ව්‍යවස්ථා සකස් කිරීම පවණක් වන අතර ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් මතවාදයන් සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ශ්‍රී ලංකාව දාවින්ක වූ සංකල්ප මේ නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ ආදාස ඉදිරිපත් කිරීම සඳහා තුන් විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කරනවා. මම ඔබතුමාගෙන් ඇහුවා මේ අධිකරණ අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ කෙටුම් පතක් සකස් කර තිබෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා එම කාර්ය සාධක බලකාය සභාපතිවරයා සහ කාර්ය අනිත් සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකද සැලකිල්ලට ගත්තේ කියලා. සභා නායකතුමාට අතරේ ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු අනුර කුමාර දිසානායකතුමා විසින් අසලද පස්සේට පිළිතුරු දුන්නා. ඊට අවශ්‍ය අතිගරු ජනාධිපතිතුමාට තිබෙන බලතල අනුව කාර්ය සාධක බලකායන් පත්කිර කිරීමට තිබෙන බලතල යටතේ මේ ඉටු කර තිබෙන්නේ. එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමා කිව්වා. නිර්දේශයන්ව යම්කිසි යෝජනා එනම නම් අධිකාරාමාත්‍යතුමා එක්ක සාකච්ඡා කළා තමයි ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ඕනෑම කාර්යක සාධක බලකායක් ජනාධිපතිතුමා පත් කරාම සිදුවෙන්නේ. කථානායකතුමාට අගමැතිතුමත් සභානායකතුමත් එක විට අසරණ භාවයට පත් වෙච්ච ස්වභාවයක් මට පේනවා. ඒ කියන්නේ මම නිශ්චිත වශයෙන් ප්‍රශ්නයක් ඇහුවා මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමාට බලය තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා මේ කාර්ය සාධක බලකාය පත් කරනකොට සභාපතිවරයා හෝ ඒ සමාජිකයන් පිළිබඳ යම් නිර්ණායක ප්‍රමාණයක් සැලකිල්ලට භාජනය කරනවා. දැන් ඔබතුමාම කියු පරිදි විවස්ථා කමිටුව පිළිබඳ අපි බැලුවොත් ඒක අපේ රටේ නීතිය පිළිබඳව ප්‍රමාණික දැනුමත් තිබෙන කණ්ඩායමක් විවස්ථාව සඳහා මනෝහර සිල්වමැතිතුමා, රොමේ සිල්වමැතිතුමා, ඒ වගේම ජනාධිපති නීතිතුරු ගණනාවක් ඉන්නවා. ඒ ක්‍රියාදාමයේ හොඳද නරකද වුණත් ඒ කණ්ඩායම පිළිබඳ අපිට යම් පැසසුමක් තිබෙනවා. හැබැයි මේ කාර්ය සාධක බලකාය පත් කිරීමේදී මා මේක නිශ්චිත වශයෙන් ඇහුවා එම කාර්ය සාධක බලකාය සභාපතිවරයා සහ සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකයා ජනාධිපතිවරයාට බලය තියෙනවා තමයි මොකක් හරි කාර්ය සාධක බලකාය පත් කරන්න. හැබැයි එතුමත් ඒ අය පත් කරන සමාජිකයන් පිළිබඳ යම් ඇගෙයිමක් තියෙන්න ඕන. එහෙම නැතුව මම හිතනවා දීර්ඝ කාලයක් ජනාධිපතිතුරේ වැඩ කරපු වර්තමාන අගමැතිතුමාට මේ පිළිබඳ අවධානයක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඔබතුමා විසින් කාර්ය සාධක බලකාය පත් කරනකොට ඒ විෂය පිළිබඳ කණ්ඩායම් පත් කරලා ඔවුන්ගේ නාම යෝජනා අරගෙන තමයි ඔබතුමා කාර්ය සාධක බලකාය පත් කරේ. එතකොට ඒවා පිළිබඳ අපිට විවිධ ගැටලු තියෙන පුළුවන්. නමුත් ඒ කාර්ය සාධක බලකායම් පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා.
හැබැයි මේ වෙලාවේ සිදු වී තිබෙන දේ තමයි කාර්යසාධක බලකායක් පත් කොට තිබෙනවා විශේෂයෙන්ම මේ අපේ විවිධ ජන කොටස් මත පදනම් වූ නීති සමුදායක් තිබෙනවා ඒවා ප්‍රාදේශීය නීති අනන්‍යතාවයන් සහිත නීති තිබෙනවා මේ ඔක්කොම පොදු නීතියක් යටතට ගේන්න ඒතොර ඒකට එරෙහිව විශාල හඬක් නගපු ඒ අනිකාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න ඕනේ කියලා කඳ නගපු කණ්ඩායම මෙවැනි පොදු ව්‍යායාමයක් වෙනින් පත් කිරීමේදී අපිට මේ දැනෙන එකට වඩා වෙන මොනවද සැලකිල්ලට භාජනය කරපු එක තමයි මම අහපු ප්‍රශ්නේ. ඉතින් සභා මේ අගමැතිතුමාගෙන් පසුව සභානායකතුමා පිළිතුරු ලබා දුන්නත් ඒ නිශ්චිත ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණේ නැහැ. කමක් නැහැ. මට තේරෙනවා. ඉතින් ඊළඟ මගේ අතුරු ප්‍රශ්නේ තියෙන මේක ඔබතුමාට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන් නම් කමක් නැහැ. නමුත් මගේ අතුරු ප්‍රශ්නේ ඊළඟ පැන නගින්නේ දැන් අධිකරණ අමාත්‍යතුමා අලි සබ්‍රි මැතිතුමා එක රටක් එක නීතියක් පිළිබඳව යම් කෙටුම් පතක් අධිකරණ අමාත්‍යාංශ විසින් සකස් කොට තිබෙන බව වාර්තා කරා. ඒ වගේම මේ පත් කිරීමෙන් පසුව විවිධ අවස්ථාවල මාධ්‍ය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. එතුමා මේ කාර්යසාධක බලකාය පත් කිරීමට එකඟ නොවන බවත් ඒ වගේම ඔව් ඉල්ලා සිටීමට ලිපියක් ජනාධිපතිවරයාට බාර දෙන බවත් ඒ වගේම ජනාධිපතිවරයා වෙලා ලංකාවේ හිටියන ලංකාවට ආවට පසුව එම ලිපිය ගැන සාකච්ඡා කරන බවත් මා දන්නේ වර්තමාන තත්ත්වේ කුමක්ද කියලා එතුමා ගැන කෙසේ වුවත් ඒකෙන් පෙන්වන්නේ දැන් අපේ රටේ නීතියක් සම්පාදනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයේ තිබෙන අධිකරණ අමාත්‍යතුමාගේවත් අවබෝධයක් නොමැති බව මේ මේ පත් කිරීමේදී ඉතින් මා දන්නවා දැන් කුසකර්මාන්තය පිළිබඳ කාර්යසාධක බලකායක් පත් කරනවා නම් ඒ අමාත්‍යවරගේ විමසන මෙහෙම මම වැඩක් කරන්න යනවා මේ මේ අය දාන ඔබතුමාගේ අදහස මොකද්ද එහෙමයි යම් අලි සබ්‍රි මැතිතුමා විසින් පත්තරවලට එතුමා පත්තරවල වාර්තා කළා තිබුණා මාධ්‍යවල වාර්තා කළා තිබුණා ඉතින් ඔබතුමා දන්නවා ඒවා පත්තරවලට එන්නේ කොහොමද කියලා අකමැතුමා නේද ඔබතුමාගේ අත්දැකීම් තියෙනවා කැබිනට් මණ්ඩලයේ තොරතුරු පත්තරවලට ආවේ කොහොමද ඒ නිසා පත්තර අසත්‍ය කියන්නේ යන්න අවශ්‍ය නැති වෙන මට හිතෙන්නේ ඉතින් මම මේ කියන්නේ දැන් ඒ කියන්නේ එතුමා එක ප්‍රතික්ෂේප කරලා තිබුණෙත් නැහැ ඒ කියන්නේ ඒක එතුමා ප්‍රතික්ෂේප කරලා තිබුණේ කොතනකවත් නෑ මම මේ එකක් කරේ නැහැ කියලා ඉතින් මට එතන පැන නගින ප්‍රශ්නේ තමයි කියන අධිකරණ අමාත්‍යවරයාගේවත් බවම අවබෝධයක් මේකට නොතිබුණු බව මා දන්නේ නැහැ නීතිය හා සාමයේ පිළිබඳ එතුමාටත් මේක වැඩ කොටසක් තිබෙනවා මේ පොලිස් අමාත්‍යවරයාටත් මේ පිළිබඳ අවබෝධයක් තිබුණාද මේ මං කියද එහෙමනේ සාමික ආණ්ඩුවක් මොකද ආණ්ඩුවකට ජනවරමක් තිබෙන්නේ ආණ්ඩුව වැඩ කරනකොට අඩුමතරමේ අමාත්‍යවරුන් අතර යම් අදහසුවම හුවමාරු කර ගැනීමක් අවශ්‍යයි. එහෙම වුණා නම් මයිතර අගමැතිතුමා සහ සභානායකතුමා මේ තරම් පැකිලීමකට හෝ නේද අසීරුවකට පත් වෙන්නේ නැති වෙයි මේ පිළිබඳව. ඔබතුමත් මම හිතන්නේ ඔය කියන ඔබතුමා ගැසට් එක දකින්නකොට තමයි මම දකින්නේ. ඔබතුමා අගමැති මම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී. නෑ නෑ ඔබ ඊයරෑත් එකක් තියෙනවා දැක්කද? ඊයරෑක දැක්කද? ඊයරෑත් එකක් මාර්ග සභාව දැක්කේ නෑනේ. ඊරත් එකක් නේද තියෙනවා නේද මම මේ කියන්නේ මෙහෙමයි අගමැතිතුමා දකින්න වෙලාවටම නම් අපි දකින්නේ නෑ නෑ අගමැතිතුමා දකින්න වෙලාවටම නම් අගමැතිතුමා දකින්න වෙලාවට නම් පොදු පුර වැසිනුත් දකින්නේ එතන ඉඳගෙන ඉන්නේ අනුර මම මේ ඔව් මම වේලාසෙදිම දකින්න ඕක ඒ නිසා ඒක ඔබතුමා ඒකට එකඟතාවයකට ආවා මම පත්‍ර ගන්න නෑ මම ඒකට ඔබතුමාත් එකඟතාවයකට ආවද ඒකට ඒ නිසා ගරු කතානායකට මේක බරපතල මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අධිකරණ අමාත්‍යතුමා ඇත්තටම එතුමා යම් අපේ නීති යාවත් කාලන කිරීම සඳහා සැලකිය යුතු වේගවත් සහ කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මම හිතන්නේ එතුමා ගැන වෙන ප්‍රශ්න අපිට තිබෙන්න පුළුවන්. නමුත් අපේ රටේ නීති යල්පැනපු නීති යම් යාවත් කාලන කිරීම සඳහා විශාල වේසක් දරමින් තිබෙන වෙලාවක ඉතින් අඩුමතරමේ අවබෝධය සකස් කරගත යුතු තිබුණා. ඒ වගේම සමහර ජන කණ්ඩායම් මේ කමිටුව පිළිබඳ විශාල විරෝධයක් ඔවුන්ගේ තිබෙන මේ පිළිබඳ තිබෙන විවේචන ඉදිරිපත් කරන්න ලක් වෙලා තිබෙනවා කතානායකතුමනි. එනිසා මා හිතනවා මේ ප්‍රශ්න අපි ආණ්ඩු කළ යුතු වන්නේ අපි පාලනය කළ යුතු වන්නේ ගැටුම් උග්‍රවන දිශාවට නෙවෙයි ගැටුම් සමනය වන දිශාවට. අපි එකිනෙකා අතර ජන කොටස් ඈත් වෙන දිශාවට නෙවෙයි අපි එකිනෙකාගේ ජන කොටස් කිට්ටු වෙන දිශාවට. මට හිතනවා මේ කාර්යසාධක බලකාය පත් කිරීම යම් ප්‍රමාණයකට ජනතාව අතර සම්මුතිය එන දිශාව වෙනුවට ජනතාව වෙන් කිරීමේ දිශාවට ගන්න ලද පියවරක්ද කියලා. එනිසා ඔබතුමාට මා කියපු එකට අමතරව එහෙම නෙවෙයි කියලා යම් පැහැදිලි කිරීමක් තියෙනවා නම් ගරු අගමැතිතුමාගෙන් මම පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. එතුමා පැහැදිලි නොකරන්නේ නම් මා කියන එකම තමයි එතුමාගෙත් අදහස කියන එක මම තීරණය කරනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැමේ.
ගරු කථානායකතුමනි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අද මේ විවිධ කොමිටි වලට සහ කාර්ය සාධක බලකා වලට පත් කරන අයගේ සුදුසුකම් ගැන විමසනවා නමුත් මේ කාර්ය සාධක බලකායට පුද්ගලයන් පත් කළේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි එඳ එතුමා තමයි මේ සුදුසුකම් එතුමාට අනුව තමයි මේ පත් කළ තියෙන්නේ නමුත් යහපාලන රජයේ කාලේ ඔබතුමා ජාතික විද්‍යාලක සභාවට පත් කළා दूषण मर्दन एक पत्कला इतकोट उबुतमा सूचना कौड़ते हैं कौमदे पत्कले केबतमा अर्लिय गह मंत्री इंदा देशपाल विरुद्धव संपूर्ण उबतमाटक देशपाल विरुद्धव चोदना पत्कला इतकोट ए कमिटी वोल्ट पत्कल उबतमा सूचकनाएं मे सूचक जनाधिपत ए कर्तव्य करें देवनी प्रश्न देवनी प्रश्न මම ඇත්තටම දෙකක් අහන්න හිටියේ නේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඉතින් අපේ රටේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ওই විදිහට මඤ්ඤං කිලිනවන රටට මොකක් වෙයිද හරිද මොකක් වෙයිද ඒ වගේම මා මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ කියලා තිබෙනවා එවැනි දූෂණ විරෝධී කමිටුවක හෝ එහි ලේකම් කාර්යාලයට හෝ පැමිණිලි කිරීමට හෝ පරීක්ෂණ කිරීමට හෝ මට බලයක් තිබුණා නම් මෙතන අද බොහෝ දිනක් නෑ මම වගකීමෙන් කියන්නේ සහ ඒ වගේම මා දන්නවා වංචාව දූෂණයට එරෙහිව සටන් කරන්න සුද්ධ වූ අයිතියක් මට තිබෙනවා ඒ සුද්ධ වූ අයිතිය තමයි මේ රටේ වංචාව දූෂණය පරදවන්න පුළුවන්කම තිබෙන්නේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ වංචාවට දූෂණයට හවුල් නොවුණු කෙනෙක් මගේ හෘද සාක්ෂියත් මගේ ක්‍රියාමාර්ගත් මා දන්නවා මා මේ රටේ කිසිදු වංචාවකට දූෂණයකට නාස්තියට හවුල් නොවුණු කෙනෙක් වංචාව දූෂණය මේ රටෙන් තුරන් කිරීම සඳහා කටයුතු කරන කෙනෙක් ඒ සඳහා සුද්ධ වූ අයිතියක් තිබෙනවා ඒ නිසා ඒ වගේ මේක ජනාධිපති කාර්ය සාධක බලකායක් නෙවෙයි හැබැයි එතුමා ආරම්භයේදී පූර්විකාවක් කිව්වා ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කරන්න ජනාධිපතිවරට අභිමතයක් තිබෙන බව ඒකෙන් පෙන්නුම් කරන්න එතුමත් දන්නේ නැති බව නීති හා සාමය පිළිබඳ ඇමතිවරේ හරිද මම හිතුවේ එතුමා දැනගෙන නැති කියලා අධිකතම තුමා විතරක් ඉක්මන් කරන්න ඉක්මන් කරන්න සා මා හිතන්නේ වඩාත් යෝග්‍ය මා ඊටමත් විධිමත් ප්‍රශ්නයක් අගමැතිතුමාගෙන් ඇහුවා ඒ විධිමත් ප්‍රශ්නයට අගමැතිතුමා या मुस्साहदर विधिमत पिलुतुरादिमत पार अनकोटो गलग्गहगने वगे उत्तर उत्साह नीति हा सा पिलुपदे मुत्तुमा देख सदाचार नायक मीतु कथानायक जनाधिपतमा के पत्नी में गशटी मेदने अनुक्रम व्यवस्था मैंने वगंती अनुमतमाई मैं विस्तरी ये अणु बल बल बले पावित्यकर में पत्कलती ये सामाजिक आदि काटयुत हरि भूमि स्तुति अभी ईलंग मेदर्श मेदर्श सुदर्शन देनिपीटिय अभी एकंगतावे विरुद्ध इन मेक अभी एकंगतावे अगमत्मागे प्रश्न देखा कहंड उब तुम आगे ने मगिंग अवसर अवश्य ने तमुना से नीति रखिंद ये अति हरि अगमत्मा अगमत्मागे प्रश्न देखाई अगमत्मा अहंड